රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මෙරට දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක සහය ඇතිවයි. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක රැලි මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එහි පළමු ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන විවිධ දේශපාලන පක්ෂ හා පාර්ශ්ව නියෝජනය කරමින් කිහිප දෙනෙකුම ජන රැලිය ඇමතුවා. මේ රටේ ජනාධිපතිතුමා එනකොට මේ රට තිබුණේ විශාල මහනුවරක් වාගේ. අද එතුමා වසර දෙකක් ඇතුළත මේ තත්ත්වය පාලනය කරලා තියෙනවා. සහ මේ තත්ත්වය ඉතාමත්ම හොඳ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. සහ අද අවශ්‍ය වෙන්නේ මොකද්ද? අද අපේක්ෂකයෝ ඉන්නවා 39ක්. තව ප්‍රධාන අපේක්ෂකයෝ ඉන්නවා. සමහරු විශාල වශයෙන් පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න පුළුවන්ද කියලා තමුන්නාංශ කල්පනා කරලා බලන්න. අද අපි එළඹිලා තියෙන්නේ යුගයේ කාර්යභාරයක් ඉෂ්ට කරන්න. පුද්ගලයෙක් ජනාධිපති කරන්න නෙවෙයි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන පුද්ගලයෙක් ජනාධිපති බවට පත් කරලා මේ රටට හොඳ අනාගතයක් ඉෂ්ට කරන්න. ඊයේ මන් දැක්කා අපේ ප්‍රධාන විපක්ෂයේ ඇඳගෙන ඉන්න ජනාධිපතිවරුන්ගේ පක්ෂය කතාවකදී කියනවා මේ රට හදන එක මහ කජ්ජත්ද කියලා අනෝ. ඒ වගේම එතනදී තවත් මගේ පරණ මිත්‍රයෙක් කියනවා අපි ලංකාව අවුරුදු 5කින් ඉන්දියාවටත් එහෙන් ගෙනිනවා කියලා. නොදකින් මේ වගේ මීහරක් කණ්ඩ නැතිකොට ඉන්නකොට එකෙක් හිටපු නැති නායකෙක් අද කියනවා අවුරුදු 5න් ලංකාව ඉන්දියාවක් කරනවාලු. මේක නැවත වෙනස් වුණොත් ආපහු මේ රට ගිනි ගන්නවා. මේකෙකුටවත් කරන්න බෑ. තව ටිකක් දවස් යනකොට බලා ගන්න තත්ත්වය මේ රටේ අපේක්ෂකයා ඉතුරු වෙන්නේ. කියලා බලන්න 2022 මැයි මාසේ 10 වෙනිදා හවස 5:06 හර්ෂද සිල්වා මැතිතුමා ට්විටර් පණිවිඩයක් දානවා. මගේ අම්මෝ අත ගහන්න බැරි මහ විශාල ව්‍යාකූල තත්වයක්. මේකට අත ගහන්නට බෑ. අත ගන්න මිනිහට අපි සුබපතනවා. මෙතනින් අපි පැත්තකට වෙනවයි කියලා බාර ගන්න බෑ කියපු රට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගෙන අද මේ විදියට පරිවර්තනයක් කරලා තියෙන්නේ කියන එක. අපි එක පොරොන්දුවක් දෙනවා ගරු ජනාධිපතිතුමනි. අපි සියලු දෙනා මේකට එකතුලා ඉන්නවා. එදා කිව්වා වගේම අදත් අපි මේ පොරොන්දුව දෙනවා. මේ අනුරාධපුරයේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව 21 වෙනිදා වැඩිම ඡන්දයෙන් ජනාධිපති පුටුව වාඩි කරන්නේ ඔබතුමාව කියන එක අපි පොරොන්දුවක් විදියට දෙනවා. මම ඒක අභියෝගයක් විපක්ෂයට කරනවා. පුළුවන් නම් දේශපාලනේ කතා කරන සජිත් ප්‍රේමදාසයි අනුරාධ දිසානායකයි ලබන අවුරුද්දට ඔබ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අයවැය ලේඛනයේ යෝජනාව ඊළඟ වේදිකාවේ ඉඳලා මේ රට හමුවේ තබන්න. ඔබට වැඩපිළිවෙලක් නැහැ. ඔබට ඉලක්කම් එක්ක ඉලක්ක එක්ක වැඩපිළිවෙලක් මේ රටට ඉදිරිපත් කරන්න බෑ. පොහොට්ටුවට ඡන්දෙ දුන්න අය ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඉන්නවා. ඉස්සර ජාතික පක්ෂයේ අය ඉන්නවා. සජබෙඩ ඡන්දෙ දුන්න අයත් ඉන්නවා. පොහොට්ටුවේ දිස්ත්‍රික්කයේ නායකයා හැටියට අපිට බැරි වුණා ජනතාවගේ ඕන අපහාකම් ඉටු කරන්න. ඔබතුමා ආවට පස්සේ තමයි ටික කෙරුණේ. ඒ නිසා අව්වේ වැස්සේ තෙමිතෙමි ඉන්න අහිංසක ගෝවි ජනතාව වෙනුවෙන් ඔබතුමා අපි වාරි මාර්ග ටික හදලා දෙන්න. පොහොර ටික තව ටිකක් අඩු කරන්න. කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් හැටියට ඒ ගොවි ජනතාවට අවශ්‍ය ඒ ටික ඔබතුමා ලබලා දෙන්න. සැප්තැම්බර් 21 ඔබතුමා ඉරහඳ වාගේ මේ රටේ ජනාධිපති වෙනවා. ජනරැලිය ඇමතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාර අරගෙන ඔහුට තිබුණු අත්දැකීම් සම්භාරය රාජ්‍යයක් පාලනය කිරීමේ හැකියාව ජාත්‍යන්තරයේත් එක්ක ගණදෙනු කරන්න පුළුවන් හැකියාව මත රට ක්‍රමානුකූලව ඍණ ආර්ථික වර්ධනයකට තිබුණු ලංකාව අද ධන ආර්ථික වර්ධනයකට පරිවර්තනය කරන්න පුළුවන් වූ ඒ ජයග්‍රහණය ඔබට දායාද කර තිබෙනවා. ආර්ථික දියුණුවට පරිවර්තනය වෙන අපේ රටට එවැනි විශ්වාසයක් ගෙන දිය හැකි රාජ්‍ය නායකයෙක් හැටියට මේ තරඟේ පැහැදිලිව කැපී පෙනෙන්නේ ඒ වගකීම රාජ්‍ය නායක හැටියට පවරන්න අපිට ඔබට රටට පුළුවන්කම තිබෙනවා එතුමාට. ජනරලිය අතරතුර ඊට එක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සල්ගාදු ක්‍රීඩාංගණයට පැමිණියා. එහිදී ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
ඇදහැලුණු වර්ෂාව මැදේ විශාල පිරිසක් ජන හමුවට සහභාගී වී සිටියා. මෙතන රැස් වෙලා ඉන්නේ පක්ෂ ගැටෙන ඡන්ද සටනකට නෙමෙයි. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයකට. ඒ නිසා තමයි අපිට මල් වැස්සක් ලැබුණේ. මෙතන බෙදෙන තැනක් නෙමෙයි. මේ තුන් සිංහලේ එකතු වෙන තැන. ඒ නිසා තමයි පක්ෂ ભેදයෙන් තොරව ගෑස් සිලින්ඩරේ සමග ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ. අනෙක් නායකෝ පැනලා ගියද්දි බෑ කියලා මෙතන ඉන්නේ එකතු වෙලා පුළුවන් කියලා රට බේරුවේ අය. ඒ කාලේ අමතක කරන්න එපා. අඳුර ජීවත් උනේ ඉන්ධන තිබුණ නැහැ. ගෑස් තිබුණ නැහැ. සිලින්ඩර් විතරයි තිබුණේ. ඒවත් පිපිරුවා. අන්න එහෙම කාලෙක තමයි මමත් අගමැතිතුමත් මේ සියලු දෙනාම මේ රටේ බාරගත්තේ. වෙන කවුරුවත් හිටියේ නැහැ. හිටපු අගමැතිතුමා අපේ මහින්ද රාජපක්ෂ ඉල්ලාස්තුණා. හිටපු ජනාධිපතිතුමා ඉල්ලාස්තුණා. විපක්ෂ නායකතුමා ඔලිම්පික් එක වගේ දිව්වා. අනුර හොයාගන්න බැරි වුණා. ගෑස් සිලින්ඩරේ ලීටර 4901යි. ලවුෆ් එකෙන් 6850යි. මේ දුක් විඳ කාලේ සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ? අනුර දිසානායක කොහෙද හිටියේ? මම අහන්නේ ගෑස් සිලින්ඩරේ 6800 වෙනකොට කොහෙද හිටියේ සජිත්? ගෑස් සිලින්ඩරේ 4900 වෙනකොට කොහෙද හිටියේ අනුර? කරුණාකරලා ඒව කියන්න. අපේ පරණ වමේ භාෂාවෙන් කියනවා නම් මේවට උත්තර දියාපියෝ. පිළිතුරු දෙන්න ඕනේ. පිළිතුරු දෙන්න බැරි නම් ඡන්දේ ඉල්ලන්න එපා. ඔබතුමත් ඇවිල්ලා මේ වේදිකාවේ දෙපැත්තේ වාඩි වෙන්න. ඉතින් පුදුමද මල්ලි ගෑස් සිලින්ඩරය අරගන්න එක මගේ ඡන්ද ලකුණ හැටියට ඊට වඩා සුදුසු එකක් නැහැ. තව දුර යන්න තියෙනවා. ආ මෙන්න මතක් කරන පෝර 40,000ට ගත්තේ කියලා. වැරදි පෝර 40,000ට ගත්තේ නැහැ. පෝර තිබුණේ. ඒකක්වත් තිබුණේ නැහැ. මේ ආර්ථික හැදුවේ සජිත් ප්‍රේමදාසවත් අනුර දිසානායකවත් හර්ෂ ඩිසිල්වාවත් කුණිල් හඳුන්නේති නෙමෙයි. අපි 22 23 කන්නේට ඔබට පෝර දුන්නා. ඔබ අස්වැන්න දුන්නා. ආර්ථිකේ දියුණු වුණා. ඒ නිසා මල්වතුය ජලාශය හදනවාමයි හදනවා. ඔබට ස්තුතියි. රට අපි දියුණු කරන්න ඕනේ. හැමදාම දුක්පත් වෙන්න බෑ. අපි දියුණු වෙමු. ඉදිරියට යමු. ඔබේ අනාගතය අපිට බාර දෙන්න සිලින්ඩරයට ඡන්ද දෙන්න. ස්තුතියි.